ඔබ හොඳ නිවේදකෙක්. ඔහු පළවෙනි වචනෙන්ම මිනිස්සුන්ගේ හදවත දිනා ගන්නවා. නෙල්සන් මාත්‍යා නැතුව සංගීත ප්‍රසංග සුවඳ නැහැ. අනියම් සම්බන්ධතාව ගැන කතාවලට ටිකක් කැමති බලන්න. මොකද හංගපු දේවල් බලන්න ආසයි. ෆස් ලව් එක අමතක කරන්න බෑ. පොළොඳුල් ආදරේ තමයි වැදගත් වෙන්නේ. මේ මොන බොරු කතාද? ආදරේට කොහෙද අංක? ආදරේට අංක නැහැ. ආදරේට තියෙන්නේ ශ්‍රේණි. අයිබෝන් බුක් ටෝක් අන්තර්ජාල නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද අපේ සම්මුඛ සාකච්ඡාවට එක් කරගත්තේ තමන්ගේ ප්‍රථම නවකතාවේ පාඨක ආකර්ෂණය දිනාගත් නැත්නම් පාඨකයන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය නවකතාකරුවෙක්. ඒ හේමන්ත අබේකෝන්. හේමන්ත ඔබ විස්තර කරනවාද නැත්නම් මම ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරන්නද? කොහොමද ප්‍රශ්නයක් නැහැ තුෂාල්. මොනවද මං ගැන මම කියන්න ඕන? මෙහෙම හේමන්ත එක තමයි ඕනම ලේඛකයෙක් ඔබ නවකතා කරුවෙක්. ඒකම ඔබ රජයේ විධායක නිලධාරියෙක්. ඒ වගේම අපි ගොඩක් අමතක කරනවා ඔබ මේ ප්‍රාසංග වේදිකාවේ නිවේදකයෙක්. ඒ වගේම කලාවට සම්බන්ධ පසුබිමක් තියෙන පරපුරක උරුමකාරයෙක්. ඒ වගේ ලොකු මේ වපසරියක් තියෙනවා. ඒක මම දන්නවා ඔබ මීට ඉස්සෙල්ලා රජරට සේවයේ ලංකාවේ කලාකරුවන්ට තිමිරිගයක් වෙච්ච විශාල ප්‍රසිද්ධ තිමිරිගයක් වුණ රජරට සේවයේ විධායක නිලධාරියෙක්. ඒ වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපාධිධාරී. මේ වගේ ලොකු පරාසයක් තියෙනවා. ඉතින් කොතනින් පටන් ගන්නද කියලා මට හිතා ගන්නත් බෑ. හැබැයි ඔබම කැමැත්තෙන් සෝ කැමැත්තෙන් තීරණය කරන්න කොතනින්ද මම පටන් ගන්න කියලා. ගමෙන් පටන් ගමු. තුෂාල් මම හිතුවා මෙහෙම දෙයක්. දැන් ඔබ මාව දැන් නවකතා කරුවෙක් ඇරෙට හඳුනපු නිසා මගේ ප්‍රථම නවකතාව ගැනත් කියපු නිසා මට හිතුණා රජරට සේවෙත් එක්ක මගේ මේ නවකතා කරන්නේ සම්බන්ධයක් තියෙනවා. ඒ මොකද්ද? මම ඒක කියන්නම්. මොකද මම 1996 සිට 1999 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ කළමනාකරු. මාත් එක්කම තවත් එහා පැත්තේ විධායක නිලධාරියා වශයෙන් පාලක වශයෙන් කටයුතු කළේ මට වඩා මේ වයසින් වැඩි උනත් මගේ බොහොම හිතවාදී පුද්ගලයෙක් ඒ තමයි කවුරුත් දන්න ලංකාවේ ජනප්‍රිය නවකතාකරුවෙක් වෙච්ච නිව්ටන් ගුණසේකර මහතා. මිරිංගු නදිය චාරුලතා අපි පුංචි කාලේ කියපු නවකතා. මම කවදාකවත් හිතුවේ නැහැ මේ මහත්තයත් එක්ක මට එකට රාජකාරි කරන්න හම්බ වෙයි කියලා විදායක මට්ටමේ. ඉතින් ඔහු ඉතින් මා අතර පුදුම සම්බන්ධයක්ත් තිබුණා. රජරට සේවය කියන්නේ 아무ත තැනක්නේ. ඒක බොහොම කලාකාමී අදහස් තියෙන තැනක්. ඉතින් මේ මේ නිව්ටන් ගුණසේකර මහතා හැම වෙලේම මාත් එක්ක කතා කරන ගමන් කියනවා මට මේ මං හිතන ඔබට හේමන්ත හොඳට ලියන්න පුළුවන් කියලා. ඉතින් මං ඉතින් hina වෙනවා. එයා කියනවා ඔබට හොඳ වාග්මාලාවක් තියෙනවා. ඔබ ලියන්න ඕන. ඉතින් මේ කියන්නේ ලංකාවේ ආදම් වර්තා පීටෝපු නවකතාකරුවෙක්. මුද්‍රණ මං ඉතන 10 11 කරලා තියෙනවා සමහර පොත්වල. මමත් ඒව කියවලක් තියෙනවා. මං ඉතින් කල්පනා කරලා බැලුවා. මොකද මට ඒ වෙලාව මතක් වුණා මගේ තාත්තත් මට අතීතයේදී මම උසස් පෙළ ගන්න කාලේ මට තාත්තත් කියනවා පුතේ ඔයා ලේඛන පැත්තටත් යන්න. ඔයාට හොඳට ලියන්න පුළුවන් කියලා. ඉතින් ওই ඔක්කොම දේවල් එකට එකතු කරලා මම කිව්වා නිව්ටන් ගුණසේකර මහතාට මේ ඔහු විශ්වගුණසේකර මං මොකක්කරි කරන්න ඔයාගේ ආශිර්වාදය මට වැදගත් කිය. නමුත් මට ඒ දවස්වල ඒක කරන්න ඇත්ත වශයෙන්ම තුෂාල් බැරි වුණා. මගේ කාර්ය බහුලත්වය නිසා මොකද මං දබල්ට ටියුෂන් කරනවා. උසස් පෙළ ගණක අධිකරණේ. රැයට සංගීත ප්‍රසංග නිවේදනය කරනවා. ඒ ඇස්සේ රජරට සේවය ඉන්න කාලේ සතියන්තේ විතරයි මට තියෙන කොළඹ ඉන්න. මං කොහොම හරි යන්න ඕන සඳා උදේ වෙනකොට උදේ 4ට තියෙනවා නෙළුම්නා කියලා බස් එකක් ඉන්ටර්සිටි බස් එකක් මං ඒක නැග්ගම උදේ 4යි කාලට මං හතාමාරට අනුරාධපුරේ 15 මාර්ගේ ඒ වගේ කාර්යබහුල ජීවිතයක් තිබුණා මට මේ පොත් ලියන්න වෙලාවක් තිබුණේ හැබැයි මම රජරට සේවයෙන් මම සිය කැමැත්තෙන් අයින් වුණා මට දුර නිසා බොහොම දුකෙන් අයින් වෙලා ආවට පස්සේ 99 න් පස්සේ මට හිතුණා 2000 විතර වෙනකොට මේ නිව්ටන් ගුණසේකර මහතා කියපු දේ මම කරන්න ඕන මට නවකතාවක් ලියන්න. හැබැයි ඒකටත් මට වස්තු බීජයක් ආවේ නැහැ. මම පස්සේ කියන්නම් තුෂාල් කොහොමද මට වස්තු බීජය ආවේ කියලා. ඒක මගේ යටිහිතේ තැම්පත් වෙලා තිබුණා. හැබැයි මං ඒකට බැහැලා හිටියේ නැහැ තුෂාල්. හැබැයි මට ඌමනාවක් තිබුණා. මං හිතාගත්තා. ඔව් ඒතකොට අපි දන්නා ගොඩක් ලේඛකයෝ සාමාන්‍ය පොදුවේ කලාකරුවන්ට පෞල් පස්බීම අතිශයින් වැදගත්. ඔව්. හේමන්තගේ තාත්තා නෙල්සන් අබේකෝ. ප්‍රසංගික වේදිකාවේ දැවැත්තේ අපි තාත්තගේ ගැන පොඩි මතකයක් ගන්න. මොකද මේ මේ අපේ නාලිකාව නරඹන මේ ප්‍රේක්ෂක විචාල පිරිසක් නෙල්සන් අපේ කෝන්ගේ හඬ ඔව් සමහරවිට බොහෝ පිරිසක් අහලා තියෙනවා. අනේ මතකේ තියෙනවා.
අනිවාර්යෙන්ම තුෂාල් ඔයා හොඳ තැනකට ආවේ මගේ තාත්තා ගැන මම ඔහු මගේ තාත්තා ඉඳගෙන නෙමෙයි මේ මුළු ලංකාවම ඉතාම ආදරය කරන චරිතයක් නෙල්සන් අබේකෝන් කියන ඔහු හොඳ නිවේදකෙක් ඔහු හොඳ නිවේදකෙක් විතරක් නෙමෙයි හැමෝම කියන්නේ මේ කලා ක්ෂේත්‍රය හැමෝමත් රසික රාසිකාව අන්නාසි විකුණන මිනිස්සයා සාර විටට විකුණන මිනිස්සයත් කියන්නේ බොහොම කටපුරවලා කියන්නේ නෙල්සන් මහත්තයා කියලා ඔහු ඉතාම හොඳ පුද්දලේ ආඩම්බරකම කියන එක ඇත්තේම නැහැ කවදාකවත් අපිට ඔහු වෙන්න බෑ ඒ තරම් උතුම් මනුෂ්‍යත්ව ගතිගුණ තිබිච්ච පුද්දලේ මං ඒක පැත්තක් කිව්වේ නිවේදකයෙකු හැටියට මං හිතන්නේ කවුරුත් දන්නව ඔහු කොච්චර සාර්ථක පුද්දලේද ඔහු පයනිය කෙනෙක් අපිට කවුරු හරි කරපු වැඩක යන්න පුළුවන් තුෂාල් නමුත් අපිට ඒ දේ බී කරන්න බෑ තුෂාල් මම ඔයාට කියන්නම් මේ මාධ්‍ය වලත් මේක කතා කරලා නැහැ අපි මේක කතා කරන එක හොඳයි අපේ මේ වෙලාවේ ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඉස්සර කාලේ අපි කියන්නේ ඔයාට බජව් කියලා තාත්තාට කියන ඉස්සර කියන්නේ බජව් කියලා මේ බජව් ඇනවුස් කරන්නේ ගමේ ඉන්න සැම්සන් අයියා සුනිමල් අයියා ඔය වගේ කවුරු කෙනෙක් ඇනවුස් කරනවා ඒක එක වෘත්තියක් තිබුණේ හැබැයි එච්.ආර්. ජෝතිපාලේනෝ අල්ලාජ් මොයිදින් බෙක්කේනෝ කලාශූරි ලතාවල් පොලේනෝ ධර්මදාස වල් පොලේනෝ හැබැයි ඇනවුස් කරන්න ගන්නේ පියසේන අයියා ගමේ එක්කෙනා ඕක නැති කලේ කරුණාරත්න අබේසේකරගේ ගෝලියෙක් වූ තාත්තා ඉස්සලා කරුණාරත්න අබේසේකර මහතා ගැන වාදයක් නැහැ ඔහු අවිවාදයෙන් හැම පැත්තෙන්ම දක්ෂයෙක් ඔහු ඒ දවස්වල විහාර මහදේවි උද්‍යානය මට තාත්තා කියපු දේ මං කියන්නේ නිවේදන කටයුතු කරනවා එලිමහන් රංගපීඨේ අය කිරීම රුපියලක් පමණයි මට තාම මතකයි ඒක ඒ වචනේ අය කිරීම රුපියලක් පමණයි ඉතින් ඒකේ තාත්තා ඇත්ත වශයෙන්ම කියනනම් ඔහුගේ සහයට හිටියේ හැබැයි ඔහු දීප ව්‍යාප්තෝ සංගීත ප්‍රසංග වලට ගියේ නැහැ ඊට පස්සේ තාත්තට ඔහුගේ ආශිර්වාදය සම්පූර්ණයෙන්ම ලැබුණා අන්තිමට කරුණාරත්න අබේසේකර මහතා ඒ සංවිධායකවරයාගෙන් ඇහුවලු මං අවශ්‍ය නැහැ නෙල්සන් ඉන්න ඕනේ කියලා ඒ තරම් ඔහු නියතමානී ඊට පස්සේ තාත්තා දැවැන්තයා බවට පත් වුණා සංගීත ප්‍රසංග වේදිකාවේ ඊට පස්සේ ඒකට වෘත්තිමය භාවයක් ආවා එහෙම වෘත්තියක් ආවා ඒකට මිලක් ආවා හරි ඒ නිසා තමයි මම කියන්නේ ඔහු පයනිය කෙනෙක් නැත්තම් නිර්මාපකෙක් මේ දැන් අද මේ මාවතේ ගමන් කරන ඔහුගෙන් පස්සේ මමත් මගෙන් පස්සේ තව අයත් මගේ සමකාලීනයොත් අත වෘත්තියක් බවට මේක පත් කරගෙන තියෙනවා හැබැයි ඒ හැම කෙනෙක්ගෙම ආශිර්වාද ලැබුණේ නෙල්සන් අබේකෝන් එදා ඇති කරපු ඒ වෘත්තිය භාවය නිසා නැත්තම් එහෙම සංගීත ප්‍රසංග නිවේදන කලාව කියලා එකක් වෙනම තිබුණේ නැහැ අද ඉන්නවා අද ප්‍රසංග නිවේදකයෝ කියලා කොට්ටාසියක් ඉන්නවා. අද සංගීත කණ්ඩායම් ඉන්නවා වගේම ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ඔහු ඉතාම දක්ෂ නිවේදකයෙක්. ගායකයාගේ නියම වටිනාකම ඉතා කෙටියෙන් ඔහු ඉදිරිපත් කරනවා. ඉතින් මම තව පොඩ්ඩක් ඒ ගැන කතා කරන්නම් තුෂාල්. ඕකේ. මම දකිනවා ඔහුගේ පුතා හැටියට නෙමෙයි වෙනම විදියකට ඔහු. ඔහු පළවෙනි වචනෙම්ම මිනිස්සුන්ගේ හදවත දිනා ගන්නවා පල්ලවෙනි වචනෙම මම උදාහරණයක් කියන්නම් සම්ප්‍රදායික වචනයක් නේද තුෂාල් නෝනාවරි මහත්තුරුනි කියන එක අපිට මේ නෝනාවරි මහත්තුරුනි කියන වචනය වචන දෙක කොච්චර එක එක විදිහකට වර්ණනා ගන්න පුළුවන් එක්කෙනෙක් කියන්න පුළුවන් නෝනාවරුනි මහත්තුරුනි තව එක්කෙනෙක් කියන්න පුළුවන් නෝනාවරුනි මහත්තුරුනි ওই විදිහට එක එක ටෝන් එකකින් එක එක ස්ටයිල් එකකින් කියන්න පුළුවන් අපේ තාත්තා රසික රසිකාවෙනි කියලා කිව්වා තමයි හැබැයි හුඟක් වෙලාවට පාවිච්චි කරපු වචනේ නෝනාවරුනි මහත්තුරුනි ඒ වචනේ තාත්තා කියනකොට ඒ පළවෙනි වචන දෙකෙන්ම මිනිසුන්ගේ හදවත දිනා ගන්නවා මං කියන්නම් මට තාත්තා වගේ වෙන්න බෑ නමුත් ඔහු කිව්වේ මේමයයි නෝනාවරුනි මහත්තුරුනි ඒක කිව්වේ හදවතට නෝනාවරුනි මහත්තුරුනි ඒක කිව්වේ නෑ කන් දෙකට ඒකෙන්ම මිනිස්සු හරි ආසාවෙන් හිටියා තාත්ත ප්‍රසංග වේදිකාවෙන් සමුවරගෙන මම ප්‍රසංග කරනකොට මට එක කෙනෙක් කඳානේ ආසිරිය ඔබ සමට ප්‍රසංගේ 21 වෙනි සැරේ තිබිච්ච කිව්වා කෙනෙක් ඇවිල්ලා අන්නාසි ගුණන මිනිස්සෙක් නෙල්සන් මහත්තයා නැතුව සංගීත ප්‍රසංග සුවඳ නැහැ කිව්වා කොච්චර කවුරු හිටියත් වැඩක් නැහැ කිව්වා තව මට රසික රසිකාවේ පරණ අය කියනවා මට වඩා වැඩිමහල් අය ඔවුන් කියනවා අනේ අපේ දෑස් පින් කළා ජෝතිපාල ගීත ගයනකොට
ඇන්ජලින්ගුණතිලක ගීත ගයනකොට අල්ලාච් මොයිදින්බේ ගීත ගයනකොට ෆ්‍රෙඩී සිල්වා තමන්ගේ විශේෂාංග ඉදිරිපත් කරපු නෙල්සන් අබේකෝන් නෙනවුස් කරපු සුපර් ස්ටාර්ස් හරි මොහොමඩ් සාලි හරි මියුසික් කරපු මේ ප්‍රසංග බලන්න අපේ දැස් පින් කළා හේමන්ත හැබැයි අද පරම්පරාවට ඒක නෑ නේද කියලා අදට මම දිගට කතා කරනවා වැඩිද මන් දන්නේ නැතු ෂා ඒත් මම මේක කියන්න ඕන වර්තමාන සංගීත ප්‍රසංගත් පටිගත කරපුවා තියෙනවා දැන් ඒව ඉල්ලුම හොතරම හොඳටම අඩු වෙලා මේක මම නෙමෙයි කියන්නේ මේ ඕන කෙනෙක් දන්නවා රාසිකයෝ කියන්නේ හැබැයි කොවිඩ් කාලේ පවා ඒ අවුරුදු දෙකේ පවා වැඩිම ආදායමක් ඉපෙව්වේ අර පරණ සංගීත ප්‍රසංග පටිගත කරපුවා ඒකේ මම එක්කෙනෙක් කියන්නම් සුගීර කොට්බා කියලා රංජිත් හේමචන්ද්‍ර කියලා ඔව් මට කිව්වා ඇත් දෙකල් ලැබුවා නෙල්සන් මහත්තයාට පින් සිද්ධ වෙන්න නෙල්සන් අයියාට පින් සිද්ධ වෙන්න මම රුපියල් මිලියන් ගාණක් හොයාගත්තා කියලා මේ ප්‍රසංග වේදිකා පරණේවා ඒ තරම් මිනිස්සු ඉල්ලුවා ඇයි පැය හයක් හතක් යන ප්‍රසංගයක් ඔය අද වගේ ගායකයෝ දෙතුන් දෙනා නෙමෙයි එන්නේ 40යි 35යි ගායක ගායිකව සංඛ්‍යාව හැබැයි උන් රණ්ඩුණු කර ප්‍රසංගයේ තමන්ගේ කටයුතු කරගෙන ගියා එක එක වාහනෙන් ගියා ඔක්කොම එහෙම දේවල් සිද්ධ වුණා ඉතින් ඒ නිසා මට අද හරි සතුටක් තුෂාල් ඔබ මං ගැනත් කතා කරන්න වෙලාවේ මට අවස්ථාව ලැබුණා මගේ පියා ගැන කතා හැබැයි මං කතා කළේ ඔහු මගේ පියා හින්දා නෙමෙයි ඔහු දෙවන්තයා නිසා ප්‍රසංග වේදිකා ඒක හැමෝම කියනවා ප්‍රාසංගික වේදිකාවේ දෙවන්තයාගෙන් ගෙදෙද්දි අනුබලය ලැබෙන කොටිම කියන ජානගත වෙලානේ ඕක එන්නේ පිය ගන්නනේ ඒකම අපි ගොඩක් කලකට දන්නවා හේමන්ත මේ ලේකකයන්ගේ සාර්ථකත්වයේ පිටිපස්සේ තමන්ගේ පාසල් ජීවිතේ විදුහල් මාතාව ඉන්නවා අපි පොඩ්ඩක් ඒ ගැනත් කතා කරමු මොකද ඔබ ඔබගේ මේ පාසල ගැන බොහොම අභිමානින් කතා කරන්න කැමති කෙනෙක්. ඇත්ත වශයෙන්ම බොහොම අභිමානයි. හැම කෙනෙක්ම මම විශ්වාස කරනවා තුෂාල් තමගේ පාසලට ආදරයත් ආදරේ මමත් ආදරේ. මම මගේ උසස් අධ්‍යාපන සම්පූර්ණයෙන්ම ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඉතින් ඒ ලැබිච්ච පන්නරය නිසා මට විශාල පිටුවහලක් වුණා මගේ ජීවිතේ ඉස්සරහට යන්න. දැන් උදාහරණයක් ඇට අපි අධ්‍යාපන පසුබිම් ගැන ගත්තත් මම තුෂාල් මට හැමෝම කිව්වා මං අයිලන්ඩ් ෆස්ට් වෙනවා කියලා රෑන්ක්. එහෙම මට අනුමානයක් තිබුණා. මම දන්නේ අද කාලේ මිනිස්සු එහෙම අනුමාන කරගෙනම එතනට යන්න පුළුවන් දෙන්න මට අයිලන්ඩ් ෆස්ට් වෙන්න බැරි වුණා. මම සෙකන්ඩ් වුණේ. නමුත් ඒ ගැන මම අත සන්තෝෂ වෙනවා. මොකද අපි මේ පසුබිමට වැටුණා. ඔය මේ හුඟක් දෙවන්තය මට නම් වශයෙන් කියන්න ගියොත් කෙනෙක්ගෙ දෙන්නේගේ නම මගහැරෙන්න පුළුවන්. මාත් එක්ක එකට තමයි හිටියේ. ආනන්ද විද්‍යාලේ ඉතින් ඒ ඒ ලැබිච්ච ඒ කලා රසය අපි හිටියේ මේ තුෂාල් ආනන්දේ වාණිජංශේ තියෙන්නේ කෙළවරේම අපි ඔකට කියන්නේ ගල්ලොය කියලා ගල්ලොය කියලා කියන්නේ මන් දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා ගල්ලොය කෑල්ලේ තමයි අපි හිටියේ ඊට පස්සේ ඊට මෙහා පැත්තේ තමයි දැන් ඔය අපේ රංගහල විශාල වටිනාකමකින් යුක්ත රංගහල හදලා තියෙන්නේ ඉතින් කොහොමරි පුදුම රසයක් ලැබුවා ඒ පන්නරයක් ලැබුවා අධ්‍යාපන දැන් ඔබ මගේ අධ්‍යාපන පසුබිමේ හැවට පස්සේ මම විශිෂ්ටතම අධ්‍යාපන ප්‍රතිඵල ලැබලා මම වාණිජංශයෙන් උසස් පෙළ කළේ ඊට පස්සේ මම උසස් පෙළ කරපු සැනින්ම මම ටියුෂන් ව්‍යාපාරයක් පටන් ගත්තා මොකද යාමම කුව මට ගුරුවරයෙක් වෙන්න පුළුවන් ටියුෂන් ව්‍යාපාරය කියලා මමත් අද ලංකාවේ ජනප්‍රිය විචාරකයෙක් ඉන්නවා ජාත්‍යන්තර වශයෙන් නාරද විජේසූරිය කියලා ඔහුයි මමයි සුසන්ත කටුගම්පල කියලා අද ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ජීවත් වෙනවා අපි තුන් දෙනා කවුරුවත් හිතුවේ නැහැ ඒවකට තිබිච්ච පන්තිමාලා දෙවන්තේන්ට අභියෝග කරන්න කාට හරි පුළුවන් වෙයි අඩුමානේ අභියෝග කරනවා කෙසේ වෙතත් ඊට විකල්පයක් වෙන්න පුළුවන් වෙයිද කියලා ඒ පොද දෙවන්තය කියලා හිටියේ වෙන කවුරුත් නෙමෙයි අද වර්තමාන අමාත්‍ය අපේ ආචාර්යවරයා ගුරුවරයා ඔහු තමයි ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉතින් ඒකට අභියෝග කරන්න පුළුවන් නැත්නම් ඒකට විකල්පයක් වෙන්න පුළුවන් කියලා ඔහුගේත් ආශිර්වාදය ඇතුව අපි පටන් ගත්තා කොළඹ හත පළමු පෙළේ පාඨමාලාව කියලා ඔහුගේ පන්ති ඇලෙක්සැන්ඩ්‍රා වල තියෙද්දි පුරහලේ දකුණු පසින් කීදී අපේ වම් පසින් තිබුණා කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය. ඒ ඇතුළු අපේ දිවයින පුරාම පන්ති පටන් ගත්තා. ඒ ඔක්කොම කලේ මම ආනන්ද විද්‍යාලයෙන් අර ලබා ගත්තා ඒ පන්නරේ නිසා. ඊට පස්සේ මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන කළමනා කරන විශේෂ උපාධියට. ඒක මම සම්පූර්ණ කළේ 1990 තුෂාල්. ඊට පස්සේ මට හිතුණා මම යන මාවත පොඩ්ඩක් වෙනස් කරන්න ඕන කියලා. මොකද මම හිටියේ ඔය ප්‍රසංග වේදිකාවේනේ. ඔව්. ඒ නිසා මට හිතුණා
एक मम किया तुषाल मम प्रसंग वेदिका इन अतर मट इतना जॉब बेगा करना गेला ट्यूशन वाले करना अमतर मंग इसल उत्साह पुत्पतक दी मध्य मन दम गोंगुदली राजट सीवे कलमनाकर मुगल मंकल विद्यावेद व्यापार परपाल कलमनाकर मट हम बोना एक दास गान इलू मंगीताने भाई मम तम एक सिलेक्ट होने मगिंग हुआ वो लैसती अनुराधपुर अभी वोट देना इंदू मिटू मंगो मन लैसती गे एक मगे पंथी मालावा तैरिए नया तुषार संगीत प्रसंगा तैरियत ने एक करगे ने गिया गेला मम अनुराधपुर ए अभियोगे बार आ रगे ने गिया ए इन अतरे मट हित ना मगे अध्यापने तव पेत्तकटे अंडो ने गेला मम लेखकत्ता सन्निवेदने पिलिबंद पश्चात उपाधि एक दशमसी अणुअट दी ए जयवर्धनपुर विश्वविद्यालय लबागत्ता तिस्सकार्यवसम सुनील आर्यरत्नमाता एतुलु आचार मंडलीय अनुग्रहय अति इट पास ओन मापिट योजना कला कीपदेनेकुट मास्टर एकत करन्न इट पास अपि तीरणय कला मेक करन्न ओने किला अपिट कलिन अवुरुद्दे मेक कले जैक्सन एंथनी जयलत मनोरत्न एतकोट अपिट हुआ ओन लबेन दकिनो अपि अपित मेक अवुरुद्दे के पाठमाला मास्टर एक इट पास अपि एम ए मास कम्युनिकेशन के एक जयवर्धनपुर विश्वविद्यालय अपि हाय देनाय कले अपे अवुरुद्दे एक लबागत्ता इट पास अत्तर मगिन नम तवत्ट अंड हिटिया तवत्त अध्यापने नम मट एक काल मध्यूना इट पास मग राजरट सेवेनुना सी एक मैं मगे कार्य बहुल सहतम मगे अध्यापन पास विद्यावेदी उपाधि नवकथा लिया वायस प्रश्न मंगीतान नवकथावली नवकथाव मगे अत वरद मा अतमय हेमंत अबेको हेमंत पटांग मं कमी पोता अभी दंड यम आरंभक हरियामार अभी दंड वृत्ति सन्नी फलिनी वाक्य फलिनी वचने तमें तीर्ण हेमंत तमंगे विशाल मे पोते पिटू महिला पिटू दिन कैसे अणुदेखा पिटू अणुदेखक पोते दी पटांगना मिन्न मेहम सुपुर पर्दे मम गेदरट बरुकी ए अद रात्रे मा निवस नोयन्नी कार्यालय अवश्यताव्य संधा पिट नगर कट यामट तिबिन निसाय मगे आदरणीय बिरिंद सुपुरुदु पर्दिम ए विश्वास कर अत चंगम दुरकतने क्रिया विरहित कर नुमति ऊये नाम किहिप वरक अय मा अमता तोरतुरु विमसुन नो नु माने हेमंत मट कियन्न पोते नमत वरद मा अतमय हेबै इन्ने सुरूपी निलियक ओबट देखगम तेरना कौद मे निलिय कियला हेमंत तमंगे मुल्म नवकथाव बिरिंदट बोरु कियमि अपि दन्ना बिरिंदट बोरु कियन कथांदरे पटन गन्नकोटम वक् हरि अवुलक एक ओबट तेरना अति मेक अहगेन श्रवणय करन पाठक ओबट असम्मतय ओबट हेमंत मट ओयटडा मे पोत कवरे हरि वेदगत पलिनी वाक्य वगेम तमै पाठकया पोतक गन्ने कवरे दिया बल्ला ए वगेम एके कोच्चर अंतर्गतय होंदु उनात कवरे हरि वेदगत अपि केन अर हदवतिये तिन සුන්දරත්වයේ මුහුණේ තිබේ නම් ඒ වගේ කතාවක් නේ අපි කියන්නේ මම තමයි කවරේ මට විශේෂයි බටහිර නිලියක් නෙවෙයි ජනප්‍රිය හින්දි නිලියක් මේක ඊට වඩා ටිකක් රතු පසුබිමක් ටිකක් අපි කියනවා සෙක්සි ලුක් එකකුත් තියෙනවා හෙමන්ත මට පොත ගැන නෙමෙයි ඉස්සෙල්ලම මේ කවරේ ගැන කියන්නේ සෝෂල් වන්ද පොතම ප්‍රශ්න තමයි මගෙන් අහන්නේ මං කියන්නම් තුෂාර් මේ කවරේ තමයි මගේ පොතේ මුල මම බොහොම අවංකව කියනවා ඒ කියන්නේ මගේ යටි वस्तु बीज हिते तिबुना पुतक युतु हे भाई एक प्लॉट नेता वस्तु हरी वस्तु बीज मगे उलिवे तिबुरी ने कल युतु एम इन्ना मगे हित मित्रे विवाह होना मम मे विवाह उत्सव गिया मट मत कई तरपाई ओट लेकट कोमरी एतेंदी मम एतन तिबुत डीजे बैंड अखरी अविल हिटिया एतन तिबुना कैसेट दावन अंतर नेता सीडी दावने अंतर गाव
सीडी वगैया कैरो के सीडी वगैया मगे गाँव में तिबुन मम्मे में निका अरम बेलू एक रातु पाटेगा ओबो है वो वगे राहुल तो रातु पाट तद रातु पाटेगा मम बाल न कोट एक खबर मट मत कन्या मनोद गीत के कैरो के गीत तिबुने है बे खबर हेटी मे ऐश्चर्य राय मे तरुण ऐश्चर्य राय मम हिंदी चित्रपट अक्का बल कहती नैत गया तुषार मम पर सिंगल चित्रपट ना पिस्से अब मट हिंदी चित्रपट किसी उन्होंने अब मे छाया रूप देख मट ही तो ना मेतमय मगे नवकथा के मेतमय मगे नवकथा पलवीन पिटू खबर पिटू के मम मेक असुर कथाव खदन के ओब विश्वास मंगे विवाह मंगल एलिए मंग भाग्य कथाव निर्माण कर मंद मेकती अनिया संबंधता ज्ञान सह एक किसी कंपनी पत्ते आत्म प्रकाश ने अपनी आकृति हरी नैवल निराहुल मगे भाषा अंकोति सरल पाठ के पहासुन और अभी एक हुस्मट की योग ने अवकता अने का हम विंदी मीन योग साहित्य ने तेखने वेदगा तमंगे प्रबोधय बुद्धि पोत अम कीवर्ड पास मम गतुत यम किसी එක නිකම් බැලුමක් පුම්බලා ඉවත් කියලා වගේ නිකම් තත්වයක් නෙමෙයි. හේමන්ත මට කියන්නේ මේකේ අනියම් සම්බන්ධතාව ගැන කතා කරන්නේ. අපි දන්නවා ලෝක සාහිත්‍යයේ මේ පර්ණ සාහිත්‍යය ජාතක කතා සංග්‍රහය වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රංශ සාහිත්‍යයේ මාබෝවාරි වගේ කතා වෙන්න පුළුවන්. ලෝකෙ දෙවැන්තම නාකතාව වෙන කරනලා වෙන්න පුළුවන්. මේ හැම දෙයකම අනියම් සම්බන්ධතාවල පංකින එකට සුවඳ කියලා. අමාරු කියන්න පුළුවන් සුවඳ නෙමෙයි හරි නරකයක් කියලා. නමුත් සුවඳ තැවිරලා තියෙනවා. परिकल्पने तुषाल हरी वेदगा मे रूप मे परिकल्पने अपेन्नति कल अभी बलाने अद टेलीनाट्य के अध्यक्ष कवर अगे टेलीनाट्य अभी टोड़े कने मे नमूत वोट मत गति अभी गुवांगुदिली पोटी काले आप मुआम पैलेस से चरित सुगंधिका चरित हंदी गिदर चरित अभी मवागत अब वया मवागत मे मम्म वागत्ते मम्म वागत मे तवके मवागत्ते एक रसयति बुने एक रसयति बुने मम दन्ने मम्मे की कथा ඕන කෙනෙකුට විචේචනය කරන්න පුළුවන්. නම් මම විශ්වාස කරනවා. ඔයා ඇහුව වචනය පරිකල්පනේ හරි වැදගත්. මමත් මේක පරිකල්පනයක් කළා. මගේ ඔළුවෙන් හැදුවා. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද මගේ යාළුවන්ගේ ප්‍රශ්න මම දැක්කා. ඇත්ත කියන්නම්කෝ. ඔව්. මම මාව එකකින් අයින් කරනවා නෙමෙයි, යුක්ත කරනවා නෙමෙයි. නමුත් මම එතන ඇත්තෙත් නැහැ. හරියටම කිව්වොත් අඩු වැඩි වශයෙන් අපි හැමෝම ඇති. ඒක නැත්තෙත් නැහැ. නැත්තෙම මමත් නැහැ. අපි හැම ගියමු. හරි. කෙසේ වෙතත් මේ මේක නම් පරිකල්පනයක්. ඕකේ බොම් පෑදෙලි. මම දැක්කා හුඟක් පවුල් වල මතු පිටින් පේන දේ නෙමෙයි තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා. ඒ හුඟක් ප්‍රශ්න වලට මුල සැකය. එහෙම නැත්නම් අපේ මේ සිත එක අතට දිව යාම. ඉතින් සමහර මිනිස්සු දැන් උදාහරණයක් ඇටියට මේ කතාවේ මේ කියන කතානායකයා විශ්වවිද්‍යාල කාලේ ඉඳලම ආදරය කරපු කෙනාව බඳිනවා. විවාහ වෙනවා. ඇය ඉතාම හොඳ චරිතයක්. මගේ කතාවේ විග්‍රහ වෙනවා. ඇය ඉතාම හොඳ කාන්තාවක්. ඇය ඉතාම හොඳ ගෘහණියක්. ඇය ඉතාම හොඳ මවක්. හැබැයි මේ කතාවේ තැනක විස්තර කෙරෙනවා ඇය මගේ සිත තේරුම් ගත්තේ නැහැ කියලා. ඔච්චර දේවල් තිබුණත් මුක්කම හරි නරකට හිටිනවනේ. ඒක හේමන්ත නිකන් අර කිතුලට නැග්ගමින් හැය වගේ නේද? ඔබ එහෙම හිතන්නත් පුළුවන්. ඒක තුෂාල් එහෙම හිතන්නේ. නමුත් මම ඇත්ත කියන්නේ. ඇත්ත කියන්නේ මේ කතාව සම්පූර්ණයෙන් කියවන්න ඕන. මේ කතාවේ දෙවෙනි කොටස තමයි මම වරද නැත මාත කියලා. නෑ මම කියන්නේ මේ මුළු ප්‍රකාශනයේම තනි ප්‍රකාශනයක්. මම මේක කොටස් දෙකකට කැඩුවට හැබැයි කෙනෙකුට දෙවෙනි කොටසත් තනියම කියවන්න පුළුවන් විදිහට මම ලියලා තියෙනවා. නමුත් මේක සම්පූර්ණ කොටස් දෙකම තනියම. මේක මම ඔයා දෙවෙනි කොටසට අපි යමු. මේක කියලා ඉවරන කොට තේරෙනවා ඇත්තට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කොච්චර වුණත් මේ රටේ අපි ඇත්ත කතා කරමු තුෂාල් අපි කවුරුත් කැමති ඔය අනියම් සම්බන්ධතාව ගැන ඔව් කතා වලට ටිකක් කැමති බලන්න
එහෙම දෙයක් තියෙනවා අපේ හිතේ. ඒ අපේ ජාකර සිත්තේ. වෙන්නේ නැති. ඒක අපිට උපතින්ම ලැබිලා තියෙනවා. අපිට තීපු අධ්‍යාපනිනුත් ලැබිලා ඇති. මොකද හංගපු දේවල් බලන්න ආසයිනේ. අපි හංගපු දේවල් බලන්න ආසයි. මිනිස්සු හංගනවනේ ඇත්ත කතා කරන්නේ. මට පුළුවන් මට්ටමින් මම මේ කතාවේ ඇත්ත කතා කරනවා. ඒ මන්දර මේකේ මට පාඩුයි. හැබැයි මම ඇත්ත කතා කරනවා. දැන් පොත ගන්න ඉස්සෙල්ලා පාඩකේක සල්ලි දීලා මෙලිදී ගන්න ඉස්සර කියවන්න ඉස්සෙල්ල හේමන්තට මතකයක් තියෙනවද මේක යම් කිසි තැනක පොඩ්ඩක් පාඩකයට කියන්න පුළුවන්ද මේක තමයි මේ පොතේ ටර්නින් පොයින්ට් එක මේ දෙබස එහෙම නැත්නම් මේ අවස්ථාව කියලා මම දැන් පොත දීලා සෑහෙන දවසක් කියනවා ඔව් තුෂාල් මට මම ඒක ගැන කියන්නම් මගේ මට හිතෙනවා ඔබ ඒක ටර්නින් පොයින්ට් එකක් වතන දෝකේ තියෙන්නේ කියලා ඔකේ ටර්නින් පොයින්ට් ගණනාවක් තියෙනවා කියලා මම හිතනවා. ඒක මම හිතනවා පාඨකයාම කියවලා තේරුම් ගත්තොත් බොහොම හොඳයි කියලා. අර කියනවානේ ලෙහන්ද තියෙන මල්ල ඔබන්නේ පාඨකයා. ඔව් ඒක දෙන්නේ පෙරවදනක් විතරයි. ඔව්. ඒ කියන්නේ ඔබ පොතේ දීගැනීමක් කරන්න එපා. නැත්තම් හේමන්තර කරන අසාධාරණ ප්‍රකාශයකට කරන අසාධාරණ. අනික ඔබට කියන අසාධාරණ මොකද අපි දැන් පුදු වෙලා තියෙන්නේ ශීර්ෂ පාඨය කියවන්න නැත්තම් චූටි දෙයක් කියවලා සමස්තය තේරුම් ගන්න. ඒක තමයි බරපතල නේද හේමන්ත? අනිවාර්යයෙන්ම තුෂාල් මට පොඩි බාධාවක් කරන්න ඉඩ දෙන්න. මගේ දහස් ගණක් ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා. මේ රටේ ඉහළ තැන්වල සමහර ටියුෂන් ව්‍යාපාරෙම දෙවැන්ත වෙලා ඉන්නවා. සමහරට ඔවුන් මට වඩා අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන් බාල. ඒමත් අය ඉන්නවා ඊටත් වඩා බාලයි ඉන්නවා. මම සතුටුයි. මගේ මේ දවසක මේ පොත අහම්බෙන් කියවපු කෙනෙක් මගේ නම දැකලා ගත්තු ගෝලියෝ ඉන්නෝනේ. කෙනෙක් වුණා අනේ මේ අපිට උගන්නපු හේමන්ත සද මේක ලිව්වේ කියලා පුදුමේ තුනා කියලා. මොකද මම ඒ තරම් ආදර්ශමත් ගුරුවරයෙක්. මේක ආදර්ශමත් නෑ කියලා නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මම බොහොම ආදර්ශමත් ගුරුවරයෙක්. හැම දෙයක්ම මම හරි අකුරට ඒ ගුරු වෘත්තිය තියෙන්න ඕන. හැම දෙයක්ම මම රැක්කා. ඒ මගේ වගේ කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් කියන්න පුළුවන්ද කියලා සමහර විට හිතෙන්නේ නැති කියලා කිව්වා. හැබැයි මම කිව්වා ඔයා හොඳට පොත කියවුවා. නෑ සර් මම සර්ට මේ දොස් කියනවා නෙමෙයි මේ ඇත්ත කතාවක් තමයි ලියලා තියෙන්නේ. අපි සර්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේක කියලා ඒගොල්ලෝ මට කිව්වා. එමිනි හැම මිනිහෙක්ගෙම අපි සංගෝපු දෙයක් තියෙනවනේ. අපි හිත යට වැඩ කරන දෙයක් තියෙනවා. අපි කතා කරන්නේ. ඉතින් බැල්මට මේක අනියම් සම්බන්ධයක් නෙවෙයි. අනියම් සම්බන්ධ කන් ගැන කතා කරන්නේ ගණනාවක්. දැන් කියෝන හැමෝටම මම නැත්තම් මගේ අරයා වගේ හැඟීමක් ඇති වෙනව නේද මේ පොතේ? එහෙම වෙන්න ඕනනේ. එතකොට ජනප්‍රියනේ පොත. හැම කෙනෙකුටම මේක ඥාතිත්වයක් තියෙනවා. අඩු වැඩි වශයෙන් තුෂාල්. අඩු වැඩි වශයෙන් නම් සමහර අයට දසම ගාණක් වෙන්න පුළුවන්. ඒනවනේ හැම දැන් මට මේ පොත කියවහම ටිකක් බයක් ඇති වුණා. ඇත්ත නේද නම් අපි රසයි කියලා සුන්දරයි කියලා විනිර දේවල් වල අවසානයේ මහා ඛේද වාචක. අනිවාර්යයෙන්ම ලොකු ඛේද වාචක. හැමතැනම CCTV කැමරා තියෙනවා. හැමදේම රූගත කිරිල්ලි. ඔබ කියන්නේ අනියන් සම්පත්තා දෙලිපිහින් කිරිකෑම්මක්ද ඊට වඩා බරපතලද? ඊටත් වඩා බරපතලක් මිසක් ඊට වඩා අඩු දෙයක් නන් නෙමෙයි. මේ සමාජයේ ඒකට අඩුවීමක් නම් අපිට පේන්නන. ඔව්. මේමයි තින් අනියම් සම්බන්ධතාව කියලා ඉතාම නොමනා සම්බන්ධකම් තියෙනවා. මං එහෙම ඒවා මේක විග්‍රහ කරලා නැහැ. මේක මානුෂික හැඟීම් ගැන මම විග්‍රහයක් කරන්නේ. මං විශ්වාස කරනවා. කවුරු හරි කෙනෙක් මට සමාව දෙයි කියලා. හේමන්ත දැන් ආදරය. අපි කියන ලව්. සෙනෙහස. ආදරය. වචන ගණනාවක් තියෙනවා. ඔබ මේකෙදී වඩාත්ම කැම ප්‍රිය කරන වචනේ මොකද්ද? ආදරයද සෙනෙහසද නැත්නම් ලව්ද මොකද්ද? මම හිතනවා තුෂාල් ඔයා මෙන්න පැත්තකට මගේ කතාව ගෙන ගියා. මගේ කතාවේ ආදරේ තියෙනවනේ. අපි කියමුකෝ ආදරේම කියලා. හුඟක් අය විග්‍රහ කරනවා ආදරේ හරි උත්තරීතරයි පළවෙනි ආදරේ කියලා එහෙම. මං හිතන්නේ තුෂාල් first love කියලා. කුළුඳු ආදරේ. මම සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධයි. first love එක අමතක කරන්න බෑ. කුළුඳු ආදරේ තමයි වැදගත් වෙන්නේ. මේ මොන බොරු කතාවද? ආදරේට කොහෙද අංක? ආදරේට අංක නැහැ. ආදරේට තියෙන්නේ ශ්‍රේණි. අපිට ශ්‍රේණි. මම කියන්න මේ විස්කෝල ශ්‍රේණියේ මේ ආදරයට ග්‍රේඩියන්ට්ස් තියෙනවා. මං කියන්න අපිට එකට හම් වෙන්නේ හොඳ ආදරේ නෙවෙන්න පුළුවන්. අපිට හොඳ ආදරේ හම් වෙන්නේ 13 වෙනි සැරේට වෙන්න පුළුවන්. හැබැයි වඩා වැදගත් වෙන්නේ ඒ ආදරය අපි විඳින ආකාරයයි. අපිට පළවෙනියෙන්ම මේ ලෝකේ අපිට හොඳ ආදරේ ලැබෙයි. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා තුෂාල්. වාසනාවන්තයෙකුට ඉස්සෙල්ලාම ආදරය පළවෙනි ආදරේ බොහොම හොඳ ආදරයක් ලැබෙන්න පුළුවන්. නමුත් අපි කවුරුත් ආදරේ ඉස්සරහදී කොච්චර වචන දාලා පාවිච්චි කරලා කිව්වත් ආදරේ ගැන තවත් පුද්ගලෙක් එක්කනේ අපි ආදරේ කරන්නේ. එයා වෙන කෙනෙක් නේ. එයා වෙන ප්‍රපංචයක්. එයත් එක්ක අපිට ජීවත් වෙන්න උනොත් එහෙම
අපිට ඒ චරිතය තේරුම් ගන්න වෙනවා කැපකිරීම කරන්න වෙනවා ඒ නිසා මම විරුද්ධයි මම මේ පොතෙත් එක්තරා මට්ටමකට ඒක විග්‍රහ වෙනවා ආදරයට අංක කරනවට මම විරුද්ධයි කවුරු හරි කියනවා පොස්ලව් කියලා ඒක තමයි වඩා වැදගත් වෙන්නේ මම ඒකට විරුද්ධයි අපිට සමහර විට හොඳ නොහොඳම ආදරේ ටිකක් පව් වෙලා හම්බෙන්නත් පුළුවන් ඉතින් හේමන්ත මේ වගේ පරිකල්පන හැංගී මේ වගේ වටිනාකම් මේ සමාජගත කරලා තියෙන්නේ ඔබලා වගේ ලේඛකයෝනි ඔව් ඒකට මම දායක නැහැ මගේ කලින් පරම්පරාව දායක වෙන්න පුළුවන් පුවත්පත්වල මල් පත්‍රවල ලියපු අය දායක වෙන්න පුළුවන් මම මේ මල් පත්‍ර කියවලත් නැහැ තුෂා හරි මම මුල්ම මල් පත්‍රය නිර්මාණය කළේ බන්දොල පත්ම කුමාර ඒකට මගේ අර මාත් එක්ක ටියුෂන් සගයක් වෙච්ච සුසන්ත කටුගම්පලත් මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු සුසන්ත කටුගම්පල ජයන්ත කළුපාන ඔය අය සම්බන්ධ වුණා නමුත් මම මේ මල් පත්‍ර වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි සම්පූර්ණයෙන්ම විරුද්ධයි වෙන දෙයකට නෙමෙයි මට ඒවෙන් ලැබෙන දෙයක් නෑ මං ඒවට හෙලා දකින්නේ නෑ මම විරුද්ධයි ඒ නිසා මම සලකන්නේ ඒක ඒක වෙන ඉතින් ඒ වගා කිරීමට මම අදාළ නෑ ඒක විග්‍රහ කරනවානේ පළවෙනි ආදරයේ කියලා එනවා ඒක ගැනයි මම මේ කියුවේ දැන් හේමන්ත ඔය අපිත් එක්ක කතා කළේ මේ වර්ධ මාතමේ ගැන හේමන්ත දැන් ඊට පස්සේ මේක මේ කතාව ඉවර කරන්න බෑනේ දැන් ඔබලට තේ පාඩක ඔබලට හිතේ මේක නම කතාවක් මේ කියවනද අපි අනාගතලම වගේ ගත්තොත් දැවෙන්ද නවතාව එමබෝවාරි පිටු 600 විශාල නවකතාවක්. ඉතින් හේමන්තත් මං හිතන්නේ මේ මාවතීම තමයි යන්නේ. හේමන්තර තමන්ගේ පරිකල්පනීය ඒක කියාගන්න මදි පිටු 194ක්. හේමන්ත ඊට පස්සේ බොහොම කෙටි කාලෙකින් හේමන්ත පොත විකිණනවා නේ ඉක්මනට. මගේ පොත පළමු මුද්‍රණය සම්පූර්ණයෙන් විකුණුණා සුශාල් මං සන්තෝෂ වෙනවා ඒ ගැන. සසවි ප්‍රකාශනයක් ඒක සම්පූර්ණයෙන්ම විකුණුණා. විකිණ allele වුණා. ඊට පස්සේ මං දෙවෙනි මුද්‍රණයකුත් කළා. දෙවෙනි මුද්‍රණයක් මං විශ්වාස කරනවා දැන් විකිණලා ඉවරයි කියලා. මොකද මම තව දෙයක් තමයි තුෂාල් මම මේ මාකටිං කරනව නෙමෙයි මම ඊටම සාධාරණ මිලක් දැම්මේ මට මේ පොතෙන් සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ නේ ඔබලා මේ වෘතියෙන් ජීවත් වෙන්නේ නැහැ මම මේකෙන් ජීවත් වෙන්නේ නැහැ මම ඔය ඔබ විශ්වාස කරන්න මගේ පළවෙනි පොත වෙළඳපළේ allele වෙන්නේ රුපියල් 300කට අද රුපියල් 300කට පොතක් ගන්න බෑ පිටු 200කට එබඳ නිකම් මේකම කිව්වොත් ඔය පොත මිලදී ගන්න පුළුවන් කොහෙන් තැම්මා හැම තැනීම හැම ප්‍රධාන ආයතනයකින්ම පුළුවන් උදාහරණයක් ඇටියට ගත්තොත් ගුණසේන සමාගමේ හැමදාම මගේ පොත විකුණන වැඩිම ප්‍රමාණය සරසවි පොත්තල සමය වර්ධන ඔය විජිතය අපෝ හැම අන්තර්ජාල අන්තර්ජාලේනොත් පුළුවන් මොකද දැන් මොකද මම කියන්නම් මගේ මේ පොත් දෙකම දැන් මම පවර්ලා තිනවා ග්‍රන්ථ ප්‍රකාශන කියන ආයතනයට ඒගොල්ලෝ මගේ පොත බෙදා හරින සම්පූර්ණයෙන්ම බාර අරගෙන තිනවා ඒගොල්ලන් ගාව තිනවා කෙලිම අන්තර්ජාලයෙන් මිලදී ගන්නට වැඩපිළිවෙලක් මගේ ඔය පිටරටේ ඉන්න මගේ විදේශගතව ජීවත් වෙන මගේ ගෝලෙ හොඟක් අය ඒ අයගෙන් අන්තර්ජාලයෙන් පොත මිලදී ගෙන තියෙනවා හේමන්තගේ ගෝලෙ සමහරවිට සර්ගේ නම්බර් එකක් දන්නේ නැතුව ඇති ඉන්නේ කොහෙද කියලා දන්නේ නැතුව ඇති පොත හම්බෙන් හම්බුණාට හේමන්තට කෝල් කරන්නත් බැරුවේ හේමන්ත කැමතිද මේ වෙලාවේ අපේ YouTube නාලිකාවට තමන්ගේ ඒ කියන්නේ විශේෂයෙන් මේ ගෝලයට කියන්න මම දැන් ඉන්නේ මෙතන ඔන්නම් මට කෝල් කරන්න කියලා මොකද කියන්නේ ඔව් මම කියන්න කැමතියි මම වෘතියෙන් මං කොළඹ ඉන්නේ ජාතික ජල සම්පාදනා ජලාපහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මම ජ්‍යෙෂ්ඨ සාමූහික සංවිධාන වශයෙන් කටයුතු කරනවා මම පදිංචි වෙලා ඉන්නේ කළුතර බොහොම ලස්සන සුන්දර ගම්මානයක අපි කියන එකට සේරුපිට කියලා මොනරුවේම ඉන්න මෝ ඉන්න තැනක මම ජීවත් වෙන්නේ මම බොහොම කැමතියි එතනට මගේ දුරකථන අංකය මම කියන්නම් ඔබ කියපු නිසා ඒක ඉතා වැදගත් වෙයි ඒක නිසා ඔව් ඒක ඇත්ත 076යි 20යි 74යි 72යි 1 හරි එතකොට දැන් ඔන්න අපේ බුක් ටෝ පාට් මේ ශ්‍රාවකින්ට අපි දැන් දෙවනි කොටස කරනවා හේමන්තගේ සම්පසක් හේමන්ත ඉතාම කෙටි කාලෙකින් වර්ධ මාතමේ ලියලා ඒක ප්‍රකාශයට පත් කළා ඒක අලෙවිනාට පස්සේ දෙවනි මුද්‍රණයක් ගියාට පස්සේ තමන්ගේ අත්දැකීම තව කතාව ඉවර කරන්න බෑ හේමන්තගේ හිත තුල තව මේ කතාව කියලා ඉවර කරන්න මේක විදිලා අපි දන්නා දරුවේ පිළිසිනකත් අර පස්සේ අම්මා කෙනෙක්ට ඒ දරුවා කිවි මේ බිහි කළා මුණ දකින විතර නොවිසිල්ලක් තියෙන්නේ පුදුමාකාර නොවිසිල්ලක් ඒක ලේඛකයාටත් පොදුයි ලේඛකයාට තමන්ගේ වචනය තමන්ගේ ලියපු දෙයක් නැවත මුද්‍රණයෙන් එලි දක්වන තුරු හෝ ඒ වේදාලා මාධ්‍යෙන් එලි දක්වන තුරු තියෙන්නේ පුදුමාකාර නොවිසිල්ලක් ඒක අපේ හරි සුන්දර අත්දැකීමක් හරියට අම්මා කෙනෙක් තමන්ගේ දරුවා මුණ දකිනා වගේ ඉතින් හේමන්ත බොහොම කෙටි කාලයකදී ලියනවා වරද නැත මා අත ඒක විශේෂත්වයක් තියෙනවා මේක දෙවෙනි කොටස හැබැයි මේක පෙන්වන්නේ නැහැ වැදගත් දේ ඒකයි හේමන්ත ඇයි මේ නිකන් දෙවෙනි කොටස කියලා පෙන්වන්නේ නැතුව හිටියේ මම කලේ ව්‍යාපාර පරිපාලන කළමනාගෙන උපාධියනේ මම මෙතෙන්දී පොඩි සාධාරණයක් කරන්න ඕන මගේ පාඨකයන්ට කවුද මේ පාඨකයෝ මගේ පොත කියවපු අයයි නොකියවපු අයයි
කියවපුවායට මම පෙන්වන්න ඕන මේක දෙවෙනි කොටස කියලා. ඒක මම ඔවුන්ට මගේ පළවෙනි පොත ඉවර කරනකොට මම දෙවෙනි කොටස එනවා කියලා කිව්වා. එතකොට අර ඔබ හොඳ තැනක් පෙන්නවා. මේ පොතේ මේක තැනක මගේ පළවෙනි පොතේ කවර ගැන සඳහනක් තියෙනවා. ඒ කියන්නේ හැබැයි මම කොතනකවත් කියලා නැහැ වරද නැත මාත කියන්නේ වරද මාතමේ දෙවෙනි කොටස කියලා. මොකද කෙනෙකුට පුළුවන් වෙන්න ඕන මේ දෙවෙනි කොටසත් කියවලා සම්පූර්ණ කතාව රස විඳින්න. එහෙම වෙන්න මම මේ පොත නිර්මාණය කරලා තියෙනවා. ඒක කියවන කෙනාට තේරෙයි. ඒ කියන්නේ පළවෙනි පොතේ ඉවර වෙන තැනින් මම දෙවෙනි පොත පටන් ගන්නව නෙමෙයි. පළවෙනි පොත මම හකුලෝලා තියෙනවා. එක තැන එක පරිච්ඡේදයකින් කරලා කලින් පොතේ ඉවර කරපු තැන ඉඳලා නැවත මම පටන් අරන් තියෙනවා. එතකොට කලින් පොත බලපු කෙනාට සාධාරණයක් වෙනවා. ඔවුන් නම් අනිවාර්යයෙන්ම දෙවෙනි පොත කියවන්න ඕනේ කියලා හැඟීමකින් ඉන්නේ නැති මම හිතනවා. මට ලැබිච්ච ප්‍රතිචාර අනුව දෙවෙනි පොත මුණත් හම්බෙන් ගත්තොත් පළවෙනි පොත දැන් මාකට් එකේ නැති වෙන්නත් පුළුවන්. ඒ අයටත් ඒ සාධාරණයක් ඉෂ්ටයි. මේ පොතත් රුපියල් 375ක්ද? රුපියල් 375. අද කාලේ හැටියට හිතාගන්න බෑ. මට ඕක කිව්වේ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනේ. ඔවුන්ගේ කිසිම පොතක් නැහැ ඔය මිනිට. ඉතින් හේමන්ත මෙහෙමයි අපිට මේ කාලය අතිතුරු කරගන්න යනවා. හේමන්තේ කාලය අතිතුරු. හේමන්ත මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ලේඛනය නැත්නම් නවකතා කරන්නේ මිනිස්සුන්ගේ මොන අවශ්‍යතාවයද ඊට කරන්නේ? ඔබේ ඊට කලේ මොන අවශ්‍යතාවයද මේ පොත් ලියවීම තුළ? කෙටියෙන් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. නමුත් මට කෙටියෙන් කියන්න. නමුත් ඔය එක්තරා එහෙම කිව්වම ඔබ කියාවේක මගේ ආත්ම ප්‍රකාශනයක් නෙමෙයි කියපු හින්දා ඒක දැන් එහෙම කියන්න බෑ කියලා. නමුත් අපි හැමෝටම කතන්දරයක් තියෙනවා. ඒකනේ අපි යාළුවෙක්ව කතා කරන්නේ. අපි අපේ කතන්දරේම උදාහරණ කොටස් වශයෙන්. එතකොට ලේඛකයා කරන්නේ මම විශ්වාස කරනවා. තමන්ගේ ආත්මෙම උදාහරණ. තමන්ගේ පෞද්ගලිකත්වෙම නෙමෙයි තමන්ට ලැබිච්ච අත්දැකීමුත් එක්ක. ඔව් ඒක මනාලෙස සැලසුම් කරගන්නවා. එකතේ දන්න ඔක්කොම දේවල් ටික එක දිගට කතා කර කතාවෙම උදාහරින්න කතාවකෙම උදාහරින්න බෑ. නමුත් ඒ අඩු වැඩි වශයෙන් අර යම් ආත්ම ප්‍රකාශනයක් කරනවා. ඉතින් මම ඔබ ආපු නිසා කියන්න. මම දන්නේ අනිත් ලේඛකයෝ මාත් එක්ක එකග වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මම ලොකු ලේඛකෙක් නෙමෙයි. මම තාම පොත් තුනයි ලියලා මගේ තුන්වෙනි පොතයි තාම මම ලියමින් ඉන්නේ. ඒක මේ කතන්දරයට අදාළ නෑ. ඒක අලුත්ම පොතක්. මට හිතෙනවා මේ පොත් ලියන එක තරම් මට ජීවිතේ අමාරු තව වැඩක් නැහැද? ඔබ ආයි මගෙන් ඇයි කියලා. ඔව් ඇත්තනේ මේ. හරිම අමාරු වැඩක් තුෂාල්. ඒ කියන්නේ මේ කතාවල චරිත ඝට්ටනය කරන හැටි. ඒකේ සම්බන්ධකම් තියාගන්න හැටි. අපේ අර ප්‍රකාශනයේ කියන්න ඕනකම් ඔක්කොම දේවල් ටික මොලේ වෙහසවන්න ඕන හරියට. ඒ නිසා ලොකු හැකියාවක් කෙනෙක් ලස්සන්ට පොතක් ලියන්න පුළුවන්කමක් තියෙනවා. මේ පුංචි දරුවන්ටත් මම ආරාධනා කරනවා. පොඩි කාලේ ඉඳලා පුංචි කතාවක් ලියන්න පටන් ගන්න. මම ඔය අතීත අවුරුදු 20කට ආසන්න ගුරුවරයෙක් නිසා මම එක දෙයක් කියන්න. ඔබ මගෙන් මේක ආපු නිසා හොඳට ඉගෙන ගන්න නම් අහුවෙන හැම දෙයක්ම කියවන්න. අහුවෙන හැම දෙයක්ම කියවන්න. පත්තර කෑල්ල ඉඳලා කියවන්න. හැම දෙයක්ම කියවන්න. අද කාලේ කියවන්නේ නෑ පත්තරයක්වත් පොතක්වත් අද දරුවෝ. ඒක නිසා ඔවුන්ගේ ප්‍රකාශන ශක්තිය දුර්වලයි. ප්‍රකාශන පරිකල්පනය කියවන්නේ ප්‍රකාශ ශක්තිය දුර්වල වෙනකොට එයා විභාගෙදි කරන්නේ තියම් ප්‍රකාශනයක්. මම දන්නවා කියන ඇඟීම ඉදිරිපත් කරන එක. ඒ නිසා මම කියන්නේ මේ හැමෝටම අඩු වැඩි වශයෙන් හොඳ ලේඛකයෝ වෙන්නත් පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි හොඳට කියවන්න ඕන. මම තුෂාල් පොඩි කාලේ ඉඳලා තාත්තා මට ඒකයි කිව්වේ ඔයා ලේඛකයෙක් වෙන්න කියලා. මම නොකියපු නවකතාවක් නෑ. නොගත්තු පත්තරයක් නෑ. මං හැමදේම කියවා එක දෙයක් විතරක් මං අතෑරියා. අර කතාවට කියන්නේ මල් පත්තර කියලා. මට ඒවෙන් කිසිම ප්‍රයෝජනයක් තිබුණේ නැහැ. ඔව්. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම මං කළා. දැන් අපේ බුක්ටෝ පාර්ට්නර් චාල්ගින්ට අපි කියන්නේ මේක අපි මේ හේමන්තගේ පොත විචාරයට ලක් කිරීමක් නෙවෙයි. විචාරයට ලක් වීම ඒක උල්තිමේ වශයෙන් වෙන පිරිසකට බාරදෙනවා. අපි හැදුවේ හේමන්තගේ පොතට සාධාරණ ඉටු කරන්න. ඒ කියන්නේ අපි පෙරවදන දුන්නේ කියවීමට පෙර. එන එක විචාරයක් කියලා ඔබ සලකන්න එපා. මේක හේමන්තට අවස්ථාවක් දුන්නා. හේමන්තගේ පොත ගැන හේමන්තගේ පොතට පසුබිම් ගැන වගේම ලේඛකයා ගැන අව්‍යාජීව තොරතුරු ඉදිරිපත් කරනවා. ඒක තමයි බුක් ටෝක් අපේ ආරම්භය වෙන්නේ. ඉතින් අපි කැමති හේමන්ත තව එක තැනකින් විතරයි. දැන් ඔබ මේක කියලා අපිට වැඩිලක් මේක හොරට පස්සේ ගෙදර යන්නත් බැරි මට්ටමක් වෙනවනේ. හේමන්ත කොහොමද ඔබගේ
පවුලේ ඔබගේ ලේඛනයට නැත්නම් ඔබේ කටයුතු වල ලැබෙන සහයෝගය ඔව් තුෂාල් 100%ක්ම මට ලැබෙනවා මගේ බිරිඳ නදීකා ඇත්තටම මට පුදුම උදව්වක් වුණා මගේ මේ පොත් දෙකම ලියන්න ඇය පුදුම සහයෝගයක් ලබා දුන්නා අත් පිටපත ලියන්න විතරක් නෙමෙයි සමහර කරුණු සම්බන්ධයෙන් හැම දෙයකින්ම ඇය මාව ධෛර්යමත් කළා තුන්වෙනි පොත ලියද්දී නම් ඇය මට වැඩිය සහයෝගයක් ලබා දුන්නේ නැහැ මම දන්නේ නැහැ කියලා නමුත් මගේ මේ ප්‍රකාශන දෙකම මම මුලින් ඉදිරිපත් කළේ ඇයට මම මගේ කතාව ලියන්න හදන කතාවේ සැලැස්ම කිව්වෙත් ඇයට ඇය අහන් ඉඳලා කිව්වා ඒක ලියන්න කියලා ඒක අසම්මතයි ඔබ අර කියපු නොයෙකුත් ප්‍රශ්න තියෙනවා ඒකේ ඉතින් මේ ලෝකේ අසම්මත නම් මම මේ ලෝකේ ජනප්‍රිය කරන්නත් උන අසම්මත නාව කතාව මම හිතන්නේ එහෙමයි ඉතින් අපේ සාර නැත්තම් අපි දෙකේ කවලා ඉන්න අපේ බුක් ටෝක් පිරිස දැන් ඔබ හිතයි දැන් මේක කතාව පිට අවසන් කරන්න තීරණාත්මක තැනක් කියලා අපි නැවත කියනවා අපි මේ උත්සාහ කළේ හේමන්තගේ පොත් දෙක නැත්තම් නව කතා දෙකට විචාරයක් දෙන්න නෙවෙයි හේමන්ත ගැන ඔබට අනුල්ලා දෙන්න ඔබට හොඳ පොතක් හොඳ ලේඛකයෙක් ගොඩක් අත්දැකීම් ගණනාවක් තියෙන කලාකාරි පවුලකින් හොඳ මේ පදනමක් ඇති ලේඛකයෙක් අනුමතියක් කරන්න මම හිතනවා අපි බුක් ටෝක් අපේ ව්‍යායාමය සාර්ථක වුණා කියලා එහෙනම් මම ආරාධනා කරනවා මේක අහගෙන ඉන්න නැත්තම් බලන ඔබට ඔබේ නව කතාව ඔබගේ හිතවත් එක්ක නව කතාවක් ගැන තියෙනවා නම් මේ වගේ කතාවක් කරන්න බුක් ටෝක් අපි ලෑස්ති ඒ අසන්දහ අවස්ථාව ලබා දෙන්න අපි මේ वीडियो अवसानेदी अपे दुर्घटन अंक संबंधांक लादीना हेमंत हेमना हेमंत्र अवसान अटेनवाणी मेदरी पास हेमंत मे यूट्यूब नालिका मे वीडियो इवरा हेमंत आई तीन हमे बुक टॉक्ट अवस्तावा हेमंत अवसान मनोहरी वेदगत्या हंड बेरोगीदिया मे मुहूर्ति मत कुछ अभी अंडे पुदुम वेडे तुषार ओब मे वेला मगे हुआ මම බලාපොරොත්තු නොවෙච්ච දේවලුත් ඇහුවා. නමුත් ඔබ ආපු කතාවකින්ම ගත්ත දෙයකින්ම මම පොඩි අවසානයක් දෙන්න කැමතියි. කවදාකවත් පොතක් කියවනකොට ඒක ඒ ලේඛකයාගේ පෞද්ගලික ජීවිතයත් එක්ක බද්ධ කරගන්න එපා. ඒක හොඳ වැඩක් නෙමෙයි. මොකද සැබෑ ලේඛකයෝ හොඳ පරිකල්පනයකින් උත්තර ලියනවා. ඒ නිසා ඒකත් මම සඳහන් කරන ගම මොකද මගේ ඉගෙනගත්තු ශිෂ්‍යාවියක් එහෙම ඇහුවනේ මගෙන්. ඔව්. ඒ නිසායි මට ඒ මතකේ තියෙන්නේ. නමුත් ඇයි ඊට පස්සේ ඒක නිවැරදි කළා. ඒ නිසා නැවත වතාවක් අවසාන වශයෙන් උත් මට කියන්න තියෙන්නේ. හොඳට කියවන්න. අපි පුරුදු වෙලා ඉන්න සමාජ මාධ්‍යෙත් ඉතර කියවීමක් තමයි. ඊටත් වඩා අපි ලිඛිත මාධ්‍යෙ පත පොත් මේ වගේ පුස්තකාලවල ප්‍රයෝජන ගන්න. ඔබ විශ්වාස කරන්න මම අවසාන වශයෙන් කියන්නම් කොළඹ මහජන පුස්තකාලේ ඔය රීඩින් සෙක්ෂන් එක නැත්තම් කියවීම් ශාලාව මගේ මතක හැටියට 224කට ආසන තිබුණා නැවුම් සුවඳයි අපි ඉගෙන ගන්න කාලේ ඒ ලෙවල් කරන කාලේ මේ බිල්ඩින් එක ඇදුවේ වික්ටෝරියා පාක් එකේ කෙළවරේ හැමදාම පොලිමේ දෙවෙනියට තුන්වෙනියට හතරවෙනියට අපි ඉන්නවා අර ස්ටඩි ලීව් කාලේ අපි උපරිම ප්‍රයෝජන ගත්තා හැමදාම දවසකට දෙකකට සැරයක් ගත්ත පොත්තික මාරු කරගත්ත ලෙන්ඩින් එකට ගිහිල්ලා ඒව කළා මම දවසක් මගේ වාහනයෙන් යනකොට මෙතනින් මහජන පුස්තකාල ගහමින් මට අර දුක හිතුණා තෝෂාල් උදේ 7-8 දිනක් හිටියා පොලිමේ ඉතින් ඔබට තේරෙයි අද අපි ඇත්තටම අත්විඳින තත්ත්වය මම හිතනවා බුක්ටොක් අපි සූදානම් අපේ විශේෂයෙන්ම නවකතාවේ කෙටි කතාවේ සියලුම ප්‍රකාශන මාධ්‍යන්ගේ අලුත් මානයක් ඉවර කරන්න. බුක් ටෝක් අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම හොඳ කීවීමේ සමාජයක් හදන්න. හොඳ පාඨක ප්‍රජාවක් හදන්න. ලේඛකීන්ට උත්තිම ලේඛකීන්ට සාධාරණීකරණය කරන්න. ඒ වගේම ප්‍රකාශකීන්ට ඒ වගේම මුද්‍රණකරුවන්ට සියලු දෙනාටම සාධාරණීකරණය කරන්න. ඒකයි අපි ප්‍රකාශකින්ගේ නම පොතේ මුත්‍ර මිලක නම් පවා ඉදිරිපත් කරන්න කිව්වේ. එන්න හෙමන්ත අපි ගොඩක් ස්තුති කරනවා ඔබට සහ අපිට ඔබගේ ආයතනයේ පුස්තකාලය ලබා දුන් ඒ ඉන්දලාරි මහත්මියට. එහෙනම් හෙමන්ත අලුත් පොතක් එක්ක බුක් ටොක් හම්බ වෙනකන් ඔබට අපි සුබ පතනවා.